රුව දුටුගමන් චතු මුණසිංහ කියන්නේ කවුද කියලා හැමෝම දන්නවා. පිළිකා මාරයා එක්ක ජීවත් වූ චතු බොහෝ දෙනෙකුට ආදර්ශයක් වුණා. එසේ සමාජ මාධ්‍යවල බොහෝ දෙනාගේ ආදරය දිනු චතු සදහටම අද සමුගෙන යන්න ගිහින්. චතු මීට දින කිහිපයකට කලින් සතියන්ත පුවත්පතකට ඇය කියූ කතාවක් අපි ඔබට මේ විදිහට ගෙන එන්න හිතුවා. ජීවිතයක ප්‍රාර්ථනා එකම රිද්මයකින් ගලා යන්නේ නැහැ. බාධක ගල්පර වාගේම අනපේක්ෂිත වැටීම් නැගිටීම්ද ජීවිතයේ උරුමයන්. එහෙත් ඒ සියල්ල දෙස උපේක්ෂාවෙන් බැලිය හැකි සිතක් වේ නම් ඒ සිතේ සැනසිල්ල ගැන අමුතුවෙන් හදා දෙන්නට දෙයක් නැහැ. ඇය උදාරි චතුරිකා මුණසිංහයි. තවමත් 34 වන වියේ පසුවන ඇය අග්නාශය ඇති වූ පිළිකා තත්වයක් නිසා පීඩා විඳිමින් සිටී. එහෙත් පිළිකා සෛල 100,000 ගණනකටවත් හිතක ධෛර්ය අකමැකා දැමිය නොහැකියයි සිතෙන්නේ ඇය තම ජීවිතයේ සොයා අනපේක්ෂිත තීන්දුව මැදහත්ව පිළිගත් නිසායි. මේ කැන්සර් එක ඇත්තටම දැන් මට ආශිර්වාදයක්. මගේ රෝග තත්වය නිසා පිළිකා රෝගයට ගොදුරු වූ බොහෝ අය මට මුණ ගැසී තිබෙනවා. ඔවුන් හැමෝම මරණයට ලෑස්ති වෙලා හිටියත් ඒ කවුරුත් එකට හිත හදාගෙන හිටියේ නැහැ. මගේ මහත්තයා වුණත් මුලදී හිතුවේ අපි ගෙදරදී මරණය ගැන කතා කරන එක හොඳ නැහැ කියලායි. එයා මාව දකින හැම වෙලාවකම හිටියේ ඇස්වල කඳුළු පුරවගෙන. ඒත් පිළිකාවක් හැදුණු කෙනෙකුට ප්‍රතිකාර කරද්දී අපේ ශරීරය ඇතුලේ වෙන දේවල් අපට තේරෙනවා. ඇඟ ඇතුලේ පිච්චෙනවා. එතකොට අපිට හිතෙනවා මේකෙන් අපට ගැලවීමක් නැහැ කියලා. එතනදී විඳවන්න වෙනවා. මේ තත්වයේ තේරුම් අරන් මම මගේ පවුලේ අයව දැනුවත් කළා. මම මගේ දුවලා දෙන්නටත් කිව්වා යන්න තියෙන දවසක අම්මට යන්න වෙනවා. හැබැයි ඔයාලා ඉන්නකන් අම්මත් එක්ක සතුටින් ඉන්න කියලා. මරණය ගැන කතා කරන්න මුලදී කමැති වුණු මහත්තයාට මම කිව්වේ අපි ඒ ගැන කතා කරමු. නැත්නම් මාත් එක්ක තව පොඩ්ඩක් හරි කතා කරන්න තිබුණා නම් කියලා ඔයාලට පස්සේ දවසක හිතෙයි කියලා. චතුරිකා අපහා කතාබහට එක් වූයේ එසේයි. ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගැනීම ඇය ප්‍රගුණ කර ඇති අයුරු පුදුමයි. කොණ්ඩේ ගැලවී යාම මුලදී දරාගන්නට නොහැකි වුවත් අනතුරුව ඒ තමන්ගේ ලස්සන වැඩි කරන හේතුවක් බවට පත් කරගන්නට ඇය සමත් වූවා. මෙහෙම දෙයක් කිව්වම මානසිකව වැටෙනවා. ඊට පස්සේ තින් හිතන්නේ හැමදේම ඉවරයි කියලායි. නෑදෑය වුණත් කියනවා මැරෙන්න කලින් ඉක්මනට ලෙඩාව බලලා එන්න ඕනි කියලා. මේක අපේ සමාජයේ තියෙන අවුලක්. එහෙම වුණාම ලෙඩා බලන්න එන අය එන්නේ මරණයට කලින් ලෙඩාව බලලා යන්න ඕනි කියන අදහසින්. ඇත්තටම කැන්සර් එකක් නිසා මේ තරමින් ජීවිතේ තේරුම් ගන්න පුළුවන් තැනකට මම එවි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ඇයි එසේ කිව්වේ උපේක්ෂාවෙනි. එහෙත් මුලදී එසේ නොවේයි. Tamanට පිළිකාවක් වැළඳී ඇතැයි දැනගත් මොහොතේ ඇය මහ හඬින් කෑගසා හඬා වැටුණා. මරණයට බයක් නැහැයි සිතා සිටියද එය දැනගත් මොහොතේ ඇයටද මරණ බිය දැනී තිබුණා. ඒ අතර නෑදෑ හිතවතුන් අර දොස්තර මේ දොස්තර ඉන්නවා. අපි ඔයාව බේරගන්නවා යයි කියද්දී බය ඇතිවන්නට එහෙම හේතුවක් වූ බව ඇයගේ අදහසයි. ඒ තත්වේ හිතට අමාරුයි. ඒත් වාසනාවකට මගේ මහත්තයා මාව තේරුම් ගත්තා. එයා මං එක්කම හිටියා. එයා තමයි මට ඇඳුම් තෝරලා දෙන්නේ. නියාලේපන තොල්ලාලේපන ගෙනත් දෙන්නේ. මෙහෙම ලස්සන්ට ඉන්න මෙහෙම ලස්සන්ට අඳින්න කියලා කියන්නේ ඔහුයි. දුවලට සුදුසු විලාසිතා ගැන කියලා දෙන්නෙත් ඔහුයි. ඒත් මේ ප්‍රශ්නයක අපි පවුලක් විදියට ගොඩක් තනි වුණා කිව්වොත් හරි. තවම මගේ ලොකු දුවට අවුරුදු 15යි. චූටි දුවට අවුරුදු 5යි. දවසක් චූටි දුව ඇවිත් කියනවා අම්මේ මගේ පොකට් එකේ සල්ලි තියෙනවා. මට අලුත් අම්ම කෙනෙක්ව සල්ලි දීලා ගන්න පුළුවන් කියලා. හිතා ගන්න පුළුවන්ද? ඒ දේවල් දරා ගන්න පුළුවන්ද? ඊළඟට මතක් වුණේ මගේ චූටි දුවට මාව කවදා හරි මතක තියෙවිද කියලා. එහෙම හිතලා මම ටික කාලයක් යාව මගේ ඇරියා. ඒත් ඒක හරියන දෙයක් නෙවෙයි කියලා මට හිතුණා. ඊට පස්සේ මම hina වෙලා ඉන්න තීරණය කළා. ඇය කියන්නේ ඒ ජීවිතයට සැනසුමක් ගෙන දුන් බවයි. අද වන විට ඇය වේදනානාශක පෙත්තක් හෝ ලබා ගන්නේ නැහැ. ඒ ඇයි හිත හදාගනිමින් ඉන්නා හැටි. ඇත්තටම මම මරණයට බය කෙනෙක් නෙවෙයි. මගේ ජීවිතේ විවිධ හැලහැප්පීම් තිබුණා. එකපාරක් මම බෙල්ලේ වැල දාගන්නත් ගිහින් තියෙනවා. අයියායි තාත්තයි තමයි මාව බේරගත්තේ. එහෙම මරණයට බය නැතුව හිටිය මං කැන්සර් එකක් කිව්වම මුලදී බය වුණා. ඇයට රෝග ලක්ෂණ එන්නට පටන් ගත්තේ 2020 නොවැම්බර් මාසයේදී. ඒ වන විට උසස් රැකියා කිහිපයකම නියැලී සිටි ඇය තමන්ගේ කියා පෞද්ගලික ඇඟලුම් ආයතනයක් පටන් ගත්තා. ඒ අතරතුර ඇය වෙළඳ දැන්වීම් කිහිපයකටද පෙනී සිට තිබෙනවා. ඇය තම රෝග තත්ත්වය ගැන පළමුව ලැබුණු ඉඟි ගැනද මෙසේ කතා කළා. 2020 අවුරුද්දේ නොවැම්බර් වෙද්දී මට කෑම කන්න බැරි වුණා. බත් කටවල් දෙක තුනක් අදී ස්මෘත්තාවට එන්න ගත්තා. මහත්තයා හිතුවේ මම කෑම නොකා කෙට්ටු වෙන්න හදනවා කියලායි. මම හිතුවේ ගෙදර වැඩයි ෆැක්ටරිය වැඩයි නිසා මට හරියට කෑමක් කන්න බැහැ කියලායි. ඔය අතර මට කොන්දේ අමාරුවකුත් ආවා. මම ගණන් ගත්තේ නැහැ. මම හිතුවේ ඒ වාත අමාරුවක් වෙන්නැති කියලායි. ෆාමසියකින් ගෙනත් තෙල් ගෑවා. පසුව අමාරුකම් වැඩි වෙද්දී පවුලේ වෛද්‍යවරයා ළඟට ගියා. වෛද්‍යවරයා රෝගය හඳුනාගත්තා. වේදනා නාශක දුන්නේ. දවස් දෙක තුනක් යද්දී දරුවෙකු ප්‍රසූත කරන්න එන තරම් වේදනාවක් ආවා. අනතුරුව තමයි ස්කෑන් එකක් කළේ. එතනදී තමයි දැනගත්තේ ලෝකයේ තියෙන දරුණුම ගණයේ පිළිකාවක් මට වැළඳිලා කියලා. ඇලදිව කියන තැන හැදුණු පිළිකාව අග්න්‍යාශයේ අක්මාව දක්වා පැතිර ගොස් ඇති බවත් දැනගත්තා. ශල්‍ය කර්මයක් කරන්නත් අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ මගේ ලෙඩේ සොයාගන්නකොටම ඒ හොඳ කරන්න බෑ කියලා දැනගන්න ලැබුණා. රෝගීව හිටියත් පසුබට වෙන සිතක් හිමියායකු නොවෙයි ඇය. ඒ නිසා බොහෝ දෙනෙකුට උදව් කිරීමට සිතා ඇය වෙබ් අඩවියක්ද නිර්මාණය කළා. තව කෙනෙකුට උදව්වක් කිරීමට අවශ්‍ය නම් ඒ සැකසංකා නොමැතිව කළ යුතු බව ඇය කියනවා.